ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනයට අනුව ඒ අමාත්‍යංශවල කාර්යයන් මෙන්ම දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා පැවරීමද සිදු කර තිබෙනවා. ඊයේ දිනේ සිට මෙම නියෝග ක්‍රියාත්මක බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ අමාත්‍යංශ හතරක් පවතිනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ දෙපාර්තමේන්තු සහ ආයතන 26ක් මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය යටතේ ආයතන 62ක් බලශක්ති අමාත්‍යංශය යටතේ ආයතන 11ක් කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් වරිමාර්ග දේවර සහ ජල සම්පත් අමාත්‍යංශය යටතේ ආයතන 35ක් ගැසට් කර තිබෙනවා. අග්‍ර අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙරවේ යටතේ පවතින අමාත්‍යංශ 5කට අදාළ ආයතන 165ක් ගැසට් කර තිබෙනවා. එනුව අධිකරණ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළත් සභා පළත් පාලන හා කම්කරු අමාත්‍යංශය යටතේ ආයතන 38ක් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතේ ආයතන 45ක් කාන්තා ළමා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ආයතන 15ක් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමුපකාර සංවර්ධන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ආයතන 41ක් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ආයතන 26ක් ගැසට් කර තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින අමාත්‍යංශ 6ට අදාළව ආයතන 142ක් ගැසට් පත්‍රයේ සඳහන්. එනෝ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ යටතේ ආයතන 53ක් ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ යටතේ ආයතන 17ක් මහජන ආරක්ෂණ අමාත්‍යංශය යටතේ ආයතන 6ක් විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ආයතන 3ක් පරිසර වනජීවී වන සම්පත් ජල සම්පාදන වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යංශය යටතේ ආයතන 48ක් මෙන්ම ග්‍රාමීය හා නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ ආයතන 15ක් ගැසට් කර තිබෙනවා.